नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधुकेन गरुतर स्वामी नहसी नवसराई वासनावंत पिंगतुनी අද දවසෙත් අපි අපේ ජීවිතවලට ඉතාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධය ඇසුරින් සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ දේශනාවක් තමයි සාකච්ඡා කරන්නේ. ඊට කලින් අපි බලමු ධර්මේ කරා යන කෙනෙකුට නිවන් අවබෝධයේ කරා යන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න කුසලතා කරණීය මිත්‍ය සූත්‍ර පෙන්නලා තියෙනවා. කරණීය කළ යුතුයි. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං සන්තං කියන සාන්ත පදේ වූ ඒ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් තුළ තමන් ගොඩනගාගත යුතු ගුණධර්ම ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් අපි බලමු මේ ගුණධර්මත් එක්ක අද කතා කරන දේශනාව ගැළපිලා එනවා. පළවෙනි ගුණධර්මයේ තමයි සක්කෝ දක්ෂේක් බවට පත් වෙන්න ඕන. එතකොට එයා ධර්මයේ තුල හැම දෙයක් තුලම දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි ජීවිතයක් මෙලවත් පරලවත් සාර්ථක කරගන්න උපකාර වෙන ගුණධර්ම. උජූච අවංක වෙන්න ඕන. සූජූච වඩාත් අවංක වෙන්න. ඒ මේ අවංකත්වම තව තව පෙන්නයි. දැන් අවංක වුණ නැත්නම් දැන් අපි ගමු බොරු. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බොරු කියන කෙනාට මේක පුරුදු කරගත්ත කෙනාට නොකළ හැකි පාපයක් නැහැ කියලා. ඇයි? අනිත් හැම එකක්ම වහන්න පුළුවන්. ප්‍රාණඝාතය කරන වහන්න පුළුවන් නෑනේ මං කරේනේ. අන්න බොරුවෙන් වහගන්න පුළුවන්. හොරකම් කරලා ඒක වහගන්න පුළුවන්. ඊළඟට බොරු කියලා බොරුවත් බොරුවෙන්ම වහන්න. මොන ජහජරා වැඩේ කරත් මොන විදිහේ නොපනත්කම් කරත් කොයි තරම් වැරදි ජීවිත ගත කරත් නෑ මම කරේ නෑ කියලා දිවුර දිවුර වහනයි නැද්ද ඉන්නවා. එතකොට අවංක වෙන්න කියනවා මේ බොරුවෙන් වැරදි වෙලා අර තමන්ට හොරා සමාජ රටට හොරා ධර්මීට හොරා අමුතු ජීවිත ගත කරන්න පෙළඹෙන්නේ නැතුව අවංක ජීවිතයක් ගත කරන්න කියනවා. සත්‍යවාදී ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න. එක බුදුරජාණන් වහන්සේ කරුණු දෙයකට පෙන්න අවංක වෙන්න ඕනේ වඩා තවංක වෙන්න ඕනේ. සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන්න ඕන. මෘදු නම්‍යශීලී කෙනෙක් වෙන්න ඕන. සමහරු ඉන්නෝ ධර්මයේ පෙන්නලා දෙද්දි කොයි තරම් අඩුපාඩු පෙන්නලා දීලා මේකයි ධර්මයේ මේකයි අධර්මයේ කියලා පෙන්නලා දුන්නා ධර්මයේ ඉදිරි නැමෙන්නේ නැති අය ඉන්නවා. නම්‍යශීලී නෑ. එතකොට එවැනි තද ගති ගුණ තියෙන ආයක ධර්මයේ කරා යන්න බෑ. ඉතින් ඒ නිසා නම්‍යශීලී වෙන්න ඕනේ. අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්නලා දෙනවා. ඊළඟට තමයි සන්තුෂ්ස කෝච. ලද දෙයින් සතුටු වෙන්න කියනවා. ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණාට පස්සේ අපි අද කතා කරන දේශනාවේ විදිහට විශාල දුක් ගොඩකට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ලද දෙයින් සතුටු වීම සන්තුෂ්ස කෝච සුභරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. සමහර ඉන්න කොච්චර හම්බුණත් මදි. කොච්චර කන්න බොන්න තිබ්බත් මදි. තව දකින්න දේවල් ඕන වෙනවා. එතකොට මේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කමක් නැහැ. අපකිච්චෝච වැඩ කටයුතු අඩු කරගන්න කියන. ගොඩාක් උණු වේදාගෙන ස්ට්‍රෙස් කීකී දඟලන්නේ මොකද? තමන්ට කලමනාකරණය කරගන්න බෑ තමන්ගේ ජීවිතේ. උවමනාවට වඩා වැටදාගෙන ඊට පස්සේ තව තව දේවල් පටලගෙන මේ ඔක්කොම කලමනාකරණය කරගන්න බැරුව මනසින් ඇදගෙන වැටෙනවා ඊට පස්සේ. තමන්ට පාලනය කරන්න බැරි තරම් වැඩ කටයුතු යොදා ගන්න. ඊළඟට සල්ලංක වූtti කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කියන ඉන්ද්‍රියන් සංවර සහල් ජීවිතය. ඊළඟට පෙන්නනවා සම්තිංග්‍රියෝච
තමන්ගේ අසකනාදී ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවර කරගන්නකොට අපි කතා කරා සම්පජඤ්ඤ භාවනාව. එතකොට මේ අසකන නාසී දිව ශරීරේ හරහා අනවශ්‍ය විදිහේ කෙලෙස් ඇති වෙලා ඇවිස්සෙන අරමුණු ඇතුල් වෙලා තමන් නොම කියන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නකොට. ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරගන්න. නිපක. නිපකෝ කියන්නේ දැනට සුදුසු නුවණක් පාවිච්චි කරන්න කියන. දැන් අපි ගමු කෙනෙක් භාවනා කරනවා. හැබැයි දැනට සුදුසු නුවණ නැහැ පඬිතයි. දැන් ඔන්න අපි ගමු කො අලි ඉන්න පාරක් තියෙන. අර සබ්බාසව සූත්‍රය තියෙනවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආසු නපුරු අලි. ඊළඟට හපන බල්ලෝ ඉන්න පාරවල් තියෙනවා හරක් ගොන්නු. කෙනෙක් කියනවා ආ මම භාවනා කරනවා මට ගහන අලියෙක් නැහැ කියලා යනවා. දැන් මොකද වෙන්නේ? නැති අනතුරක පැටලෙන්න පුළුවන්. ඒ නිසා නුවණින් සලකලා මගහැරීමේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටස් තියෙනවා. එතකොට තමන්ට අනතුරු සහිත ස්ථාන, අනතුරු සහිත පුද්ගලය, අනතුරු සහිත දේවල් මේවා හොඳට නුවණින් සලකලා දැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මගහරින්න දක්ෂ වෙන්න ඕන. අන්න එතකොට බොහෝ අකුසල් මගහැර ගන්න පුළුවන්. අප්ප ගබ්බෝ කුලේසු අනනු කිද්දෝ මුරන්ඩු නැතුව කුලේ නොවැලිච්ච කෙනෙක් බවට පත්වෙන. එතකොට මේ කරුණු එකින් එක එකින් එක තමන්ගේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරන්නට ඕන. එතකොට අපි බලමු බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්ලා දෙනවා දැන් දස කතා කියලා කතා කරන්න ඕන කතාවල් පෙන්වලා දෙනවා. ඒවේ වුණත් පෙන්න්නේ නිතර කතා කරන්න කියන ලද දෙයින් සතුටු වීම ගැන. ලැබිච්ච දෙයකින් සතුටු වීම. අප්පිච්ච කතා අල්පේච්ච ජීවිතේ වටිනාකම ගැන සන්තුෂ්ටි කතා රද දෙයින් සතුටු වීම ගැන පවිවේක කතා විවේකයෙන් වාසය කිරීම ගැන. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර මේ විවේකයෙන් වාසය කිරීම ලද දෙයින් සතුටු වීම පහසුවෙන් පෝෂණය කිරීම අල්පේච්ච බව මේව පෙන්වලා දෙන්නෙම ධර්මයේ කරා යන උත්සාහ කරන කෙනාගේ මානසික විවේකයේ මානසික විසිරීමක් නැතුව හිත සංසුන් තියෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ විශාල දුකකට අපි විසින්ම අපිව දාගත්ත වෙනවා. අපි බලමු අද දේශනාව. අද දේශනාවේ නම තමයි ඉන සූත්‍රය. අහලා තියෙනවද මීට කලින්? ඉන ඉන කියන්නේ ණය ගැනීම ගැන වදාළ දෙසුම. බලන්න ණය ගත්තාම වෙන දේවල්. ලෝන් නොන පැටලුනාම වෙන දේවල් මේක විස්තර කරනවා. මේ දේශනා බුදුරජාණන් වහන්සේ කරේ සවැත් නුවර ජීතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේලා ධම්මසභා මණ්ඩපේ වැඩ සිටපු භික්ෂූන් වහන්සේලා ඒ වගේම විශාල පිරිසක් බණහන් ඇවිල්ලා හිටිනවා. සාමාන්‍යයෙන් ධම්මසභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ හවස 4 ඉඳන් 6 වගේ වෙනකන් 6-7 වගේ කරවල වැටෙනකම්ම ධම්මසභා මණ්ඩපේ වැඩ සිටීමේ දහම් දේශන බව අටුවාවේ සඳහන් වෙනවා. එතකොට රාත්‍රී කාලේ ටිකක් කරවල වැටෙනකොට තමයි මිනිස්සු ගම් නියම් ගම් වලට යන්නේ. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ මේ සාමාන්‍ය දිලිඳු කෙනෙක් ණය ගත්තාම අත්විඳින ඉරණම. ඒ වගේම මේ ඉරණම ධර්මයට ගලපලා පෙන්නනවා අකුසල් කරපු කෙනෙකුට ඒ විදිහම ඉරණමක් අත් වෙන බව බුදුරජාණන් වහන්සේ ඒකටම ගලපනවා තවත් ක්‍රමයක. අපි බලමු ඉස්සෙල්ලා ණය ගත්තා මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන කෙනෙකුට දිලිඳුකම කියන්නේ මහා දුකක් කියනවා. කාම භෝගී කියන්නේ මොකද? ඇස, කන, නාසය, දිව, ශරීරයේ පිනවන්න මේ ඉන්ද්‍රයන් පිනවන්න ආස කරන කෙනෙක් ඉන්නේ. එතකොට ඒ කෙනාට මේවා පිනව ගන්න බැරි වීම දිලිඳු වෙලා ඉපදීම දුකක්. ඒක ඉතින් තේරෙනවා ඕන තරම් ලෝකෙ දිහා බැලුවත් දිලිඳු වීම නිසා ඩඩා වේලවත් හරි හම්බ කරගන්න බැරුව කොයි තරම් මිනිස්සු දුක් විඳිනවද කියලා තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දිලිඳු බව කියන්නේ උපතින්ම ලැබිච්ච දුකක්. ඒ දිලිඳු වෙලා උපදින්නේ. කර්ම විපාක එක ධර්මයේ විස්තර කරනවා
චූලකම්ම විභංග සූත්‍ර විස්තර කරනවා යස කියලා තරුණේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි සමහරු පොහසත් සමහරු දුප්පත් සමහරුන්ට පුංචි උත්සාහයකින් දුප්පත් තැනක ඉපදුනත් සැනින් විශාල පොහසතෙක් බවට පත් වෙනවා සමහරු ඉන්න පොහසත් තැනක ඉපදුනත් ඒක භුක්ති විඳින්න පිනක් නැහැ ඒ ඔක්කොම විනාශ කරගෙන ඉඳමන් යනයි ඉන්න බුදුරජාණන් වහන්සේ ගහන ස්වාමීනි මේකට හේතුව මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාලා පේන සංසාරිකව දන් පැන් දීලා අනිත් අය සම්බන්ධ කරගෙන දානමාන ආදී කටයුතු කරලා එතකොට තමන් සතු සම්පත් සද්ධාවෙන් ගෞරවයෙන් මසුරුකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය දිනු කරලා දුගී මගී ආචකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් දීපු අය උපෝපං ආත්මවලදී පොහොසත් වෙලා උපදිනවා කියේ දිනිකම නිසා මෙයා මොකද කරන්නේ තමන්ගේ අර අසීමිත අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන්න මේ ඇහැට පේන දේවල් කනට ඇහෙන දේවල් මේවත් තුලින් ඇති වෙන ආසාවන් නිසාම මේවා ඉෂ්ට කරගන්න දැන් ණය ගන්න පෙළඹෙනවා එතකොට මේ ණය ගන්න සිදුවීමක් දිලින් දෙකට ඊටත් වඩා දුකක් කියනවා මුළුම දෙවනි එක ණයකාරයක් වෙන්න වෙනවා ඒකත් දුක තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ණය ගත්තට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ පොලිය එකතු වෙනවා එතකොට ඒ කාලේ පොලිය අරන් තියෙන ඒ කාලේ ණයට අරන් නැද්ද මිනිස්සු අරන් තියෙන බුදුරජාණන් වහන්සේ කොතනක වර ණය ගන්න එපා කියලා නැහැ හැබැයි අධික පොලියට ණය ගන්න එපා කියලා තියෙනවා ඒක තියෙනවා දැන් අනාථ පින්තික සිටුතුමා පොලියට දීපු කෙනෙක් එහෙම මිනිස්සුන්ගේ අවශ්‍යතාවට අනුව මිනිස්සු ණය ගන්නවා. එහෙම නැත්නම් කොහොමද ව්‍යාපාර කරන්නේ? දිනුවේ. සාමාන්‍ය පොලිය වලට මිනිස්සු ණය ගන්නවා. නමුත් අධික පොලියකට ණය ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඒක මහා දුකක් ඊට පස්සේ ඒක ගෙවා ගන්න බැරි විශාල විනාශ වලට ලක් වෙනවා. ඊළඟට මේක නඩ දැන් පොලිය එකතු වෙනවා. මේ පොලිය එකතු වීමත් දුකක් කියනවා. එතකොට දිලිදුකමත් දුකක් දිනි දුකම නිසාම ඉන්ද්‍රියත් පිරවන්න ණය ගන්න සිද්ධ වෙනවා. නේද ණය ගන්න සිද්ධ වීමක් දුකක්. ණය ගත්තට පස්සේ පොලිය එකතු වෙනවා. ඒකත් දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ණයත් අරගෙන පොලියත් එකතු වෙලා දැන් මේවා ගෙවා ගන්න බැරි වෙනකොට කුණ චෝදනා ලැබෙනවා. දැන් පොලි කාර්යය පස්සේ පන්නනවා. චෝදනා එනවා. එතකොට දැන් මේවා එනකොට තව තවත් පීඩනේ වැඩි වෙනවා. ඒකත් මහා දුකක් කියනවා. සමහරවිට රැයට නිින්ද යන්නේ නැහැ. දවසින් දවස ගණන් හදනවා. නිින්ද යන්නේ නැහැ. එවැනි පීඩනයන්ටපත් වෙනකොට අර චෝදනාව ඉවස ගන්න බැරුව ඒකත් දුකක් කියනවා. ඒ විතරක් නෙමෙයි චෝදනා කරුවත් දැන් ගිවන්නේ නැහැ. ගිවා ගන්න විදියක් නැහැ. ඔබට මතකයි ශ්‍රී ලංකාවේ බිල්ලි වල දාගන්න සමහර අන්තිමට වහබුණා ණය ගෙවා ගන්න බැරි. එතකොට කොයි තරම් පීඩණයකට පත් වෙනවද? එතකොට චෝදනා කරලා ගෙවා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ණයකාරයෝ පස්සෙන් පන්නනවා ඊට පස්සේ. පස්සෙන් පන්න එක්ක දීපල සීන කර ගන්න බල. එක්ක ඇපේට තියලා ගත්තනම් ඒව උගස් තිබ්බනම් එක්ක ඒවා සීන කර ගන්න, ඒ වෙන්දේසි කරන්න, වාහනයක් නම් වාහනේ උස්සගෙන යන්න උත්සාහ කරනවා. මෙහෙම වෙනකොට පස්සෙන් පන්නනකොට ඒක ඊට වැඩිය දුකක් කියලා. ඇයි දැන් හැංගි හැංගි බේරෙන්න ක්‍රම හොයන්නේ?
බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙහෙමත් පස්සෙන් පන්නලා ගෙවා ගන්න බැරි වුණාට පස්සේ මොකද වෙන්නේ? කොයි වෙලේක හරි අහු වෙනවද? අහු වුණාට පස්සේ ණයටත් තරම් පොලියත් එකතු වෙනා ණය ගෙවලත් නෑ පොලි ගෙවලත් නෑ. දැන් හොරෙක් කියලා ඊට පස්සේ හිරේ යන්න වෙනවා. ඊට පස්සේ පෙන්වනවා දරුවන් වල විඳින්න සිද්ධ වෙනවා හිරගේ යන්න වෙනවා හොරෙක් කියලා. අන්න ඒක ඊටත් වැඩිය දුකක් තියෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු හයක් විස්තර කරනවා දිලිදුකම නිසා ණය ගන්නට ගියම වෙන දේවල්. එතකොට මෙතන තියෙන්නේ දිලින්දේ. ජීවත් වෙන්න විදිහක් නැතිව දිලිදු මිනිස්සෙක් දිලිදුකම නිසා ණය ගන්නවා. දිලිදුකම නිසා ණය ගත්තට පොලිය ගවා ගන්නත් බෑ ඇයි ඒ දිලිදුයි. නමුත් දැන් අපි කමු මෙහෙම දැන් මිහිලේ ණය අරන් තින්නේ මොකද? දිලිදුකම නිසාද? දිලිදුකම නිසාවත් නෙමෙයි. සමහරු ඉන්නවා කතා කරපුවම බොහොම ස්ට්‍රෙස්. හරිම වීදලිමි. සමහර වෙලාවට අසීමිත අවශ්‍යතාව අර අල්පේච්ඡකමක් නැති නිසාත් ණය ගන්න. ඒක තමයි ලොකුම පීඩනයක් බවට පත් වෙන්නේ. දැන් අපි ගමු ඔබට හොඳ රූපවාහිනියක් තියෙනවා මේක පේනවා. මින් ඊළඟ සතිය ගියාම ඇවිල්ලා ලොකු LCD වගේ. දැන් අලුත් වර්ගයක්. දැන් කල්පනා කරන අරකට වැඩිය මේක පොල්චි මේක බරත් අඩුයි. දැන් උස්සගෙන ඉන්නනේ. මේක හොදයි. උදේට අරකෙනුත් පේනවා මේකෙනුත් පේනවා. ඒකට අලුත් එක උනන වෙනවා. ඇයි? ඒක තමයි Tamanට අල්පේච්ඡකමක් නැති දේ ලද දේ සතුටු වෙන්න බැරි වෙනවා. අන්න එහෙම ණයවල පැටලුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න ලොකු පීඩනයක් ගන්නවා. ඉස්සල්ලාම තමන්ට තමන්ගේ ආදායමේ මට්ටමට වාහනයක් ගන්න නැතුව ලොකු වාහනයක් ගන්නවා. ඊට පස්සේ ගෙවා ගන්න බැරුව යනවා. ඊට පස්සේ නිින්ද යන්නේ පැයට. වාහනය එකතු කරනවා. ඊට පස්සේ අම්මා තාත්තා මැරුණත් යන්න විදිහක් නෑ ලංකාවට. දැන් ඊට ගිහිල්ලා ලක්ෂයක් දෙයක් වියදම් කරලා ටිකට් එකේ ගාන හදනවා. යනවන ළමයි උතරයි යන්න ඕනේ ටිකට් එකේ ගාන හදලා බලපුවම ලක්ෂ 5ක් යනවා කට්ටියට. ඒකයි මේ පොඩියයි ගෙවල් කුලියයි ඔක්කොම බලපුවම දැන් කරගන්න දෙයක් නැහැ. මොකද එවැනි පීඩනයන්ට ලක් වෙන්නේ දැන් අර ණයකාරයෙකුට වෙන ඉරණම් මාත් වෙන්නේ නැද්ද? දිලිඳු වෙලා ඉපදුනා ණය ගන්න සිද්ධ වුණාම එහෙම පීඩනවලට ලක් වෙනවා. එතකොට සල්ලි භාගෙ තිබිලා ඉපදුනා ණය ගත්තාම මේ පීඩනේ නැද්ද? ඒ පීඩනේ ඒ විදිහටම එන ණය ගත්තාට පස්සේ අන්තිමට පොඩි එකතු වෙනවා. ඒක ගණන් හදනකොට ඒකත් දුකක්. ගෙවා ගන්න ඒක හිතනකොට ඒකත් දුකක්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ණයකාරයෙකුට අත් වෙන ඉරණම විස්තර කරලා ඊට පස්සේ උන්වහන්සේ ධර්මයත් එක්ක ගලපනවා. මේ විදිහටම දුක් විඳිනවා කියනවා පවුලට ලැජ්ජාවයි බයයි නැති කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය විනී දිලින්දෙක් හැටියට හඳුන්වන්නේ. ආර්ය විනී කියන්නේ බුද්ධ ශාසනය තුල දිලින්දෙක් කියන්නේ උපතින් දිලිදු වෙච්ච කෙනාට නෙමෙයි. බුද්ධ ශාසනය තුල දිලින්දෙක් හැටියට ආර්ය විනී හඳුන්වනවා සමහරට කෝටිපතියක්. එයාට දිලිදු වෙන්න අවශ්‍ය වෙන කරුණු දෙකයි. හිරි උත්ප්පනේ. පවට ලැජ්ජාව නැහැ. පවට බයක් නැහැ. අන්න ඒ කෙනා ආරි විනේ දිලින් දෙක් කියනවා. දැන් ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා ධන. එතකොට ශ්‍රද්ධා ධනයක් හැටියට පෙන්වන ආරි විනේ තුන. එතකොට මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔන්න කෙනෙකුට පව කරන්න ලැජ්ජාවක් නැත්නම් පව කරන්න බයක් නැත්නම් ඒ කෙනා බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ දිලින් දෙක් හැටියට. එයා ආරි විනේ දිලින් දෙක් කියනවා. එතකොට එවැනි දිලිඳුකමක් ඇතිවීමම දුක. පව කරන්න ලැජ්ජ නැතිකමයි බය නැතිකමයි. ඕන තැනක පවක් කරන්න පෙළඹෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ පව කරන්න ලැජ්ජ බය නැතිවීම නිසාම අර දිලිඳු වුණාම ණය ගන්නවා වගේ මෙයා මොකද කරන්නේ? කාය දුස්චරිතං චරේති. කාය දුස්චරිතේ කරනවා. වචනෙන් දුස්චරිතේ දෙනවා. වාචාය දුස්චරිතං චරේති. වචනෙන් දුස්චරිතේ දෙනවා. මනසාය දුස්චරිතං චරේති. ඉදමස්ස ඉනාදානස්මින් වදාරනවා.
එයා සිත කය වචනේ කියන තුනෙන්ම දුස්චරිතේ දෙනවා. ඒක හරියට ණය ගත්තා හා සමානයි කියන. දුස්චරිතේ දෙනවා කියන්නේ මොකද? කයින් පවට ලැජ්ජ බය නැති කෙනා ඔන්න ප්‍රාණඝාතයට පෙළඹෙනවා. අන්න කය මුල් කරගෙන කරන දුස්චරිතය. පවට ලැජ්ජ බය නැති කෙනා හොරකම් කරන්න පෙළඹෙනවා. ඕන තරම් හොරකම් කරනවා. ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ පවට. අකුසලීට බය නැහැ. ඊළඟට වැරදි ජීවිත ගත කරන සල්ලාල කන් වලට පෙළඹෙනවා. පවට ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. බේබදු කන් වලට පෙළඹෙනවා. පවට ලැජ්ජ නැහැ, බයයි. තව තව කය මුල් කරගෙන සුරා සූදුව, පාප මිත්‍ර ඇසුර මේ ඔක්කොම කය මුල් කරගෙන සිද්ධ වෙන සූදුව. ඔක්කොම ඉවත් එක්ක ඒක ණය ගත්තා වගේ කියන. දිලිඳු කමට ණය ගත්තා වගේ කියන. පාවට ලැජ්ජාව බය නැති කෙනා කයෙන් දුස්චරිතේදී. ඊළඟට වචනෙන් දුස්චරිතේ දෙනවා. බොරුව, කීලම, පරුස වචන, හිස් වචන. මේ හතර බුදුරජාණන් වහන්සේ පෙන්වන වචනේ මුල් කරගෙන සිද්ධ වෙන දුස්චරිත. උඹ පාවට ලැජ්ජාවක් බයක් තියෙනවද? බොරු කියනවද? නැහැ. කීලම් කියනවද? ඒත් නැහැ. දන්නවා මේකේ විපාකයක්, මේකෙන් පවුල් කැඩෙනවා. මිනිස්සු කෙට වෙනවා. මේක තව කෙනෙක්ව විනාශ කරන දෙයක්. මේක කියන්න හොඳ නැහැ. අන්‍යයන් වුණින් කල්පනා එකෙන් කල්පනා කරලා එකෙන් වලකින. එතකොට මේ වචනේ දුස්චරිතේ දෙන්නේ පවුල් ලැජ්ජ බය නැති කෙනාමයි. ඊළඟට මානසින් දුස්චරිතේද අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ද්වේෂ කරනවා, අනුන් නැසේවා කියලා හිතනවා. තමන්ට කරගන්න බැරි වෙනකොට අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා, අනුන් නැසේවා කියලා අනුන්ගේ දුක දැකලා සතුටක් ලබන්න උත්සාහ කරනවා. එහෙම නැද්ද? මානසින් සතුටු වෙන අය ඕන තරම් ඉන්නවා. කවුරු හරි කරදරයක වැටිච්ච ගමන් කල්පනා කරන්න ඊ හොඳ වැඩි, ඕම තමයි වෙන්න ඕනේ. ඕම වෙලා මදි කියන එහෙම ඉන්න අය ඉන්නවා. එතකොට තව කෙනෙක්ගේ විනාශය දැකලා ලොකු සතුටක් මානසින් ලබන්න උත්සාහ කරනවා. එතකොට ඒවා මානසින් රැස් වෙන අකුසල්. එතකොට මිත්‍යා දෘෂ්ටි, අනුන්ගේ දේවල් වලට ලෝභ කිරීම, ලෝභකම ආසාව, ද්වේෂය. එතකොට මේවා මානසින් රැස් වෙන අකුසල්. අනුන්ට වෛර කර කර හිතින් ඉදීම. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනා එක හරියට ණය ගත්තා හා සමානයි. දැන් ණය ගත්තාම මොකද වෙන්නේ ඊට පස්සේ? තොණි එකතු වෙනවා. පොලි එකතු වෙනවා වගේ කියනවා. එයාගේ හිතේ නිතර ඇති වෙනවා මාමං ජඤ්ඤාති ඉච්ඡති. මගේ මේ කයින් වචනේ මනසින් කරපු හොර වැඩ කවුරුත් දැනගන්න එපා කියන හැඟීමක් ඇති වෙනවා. මාව හොරෙක් හැටියට හම්වඩු ගහන්න එපා කියලා හිතනවා. එහෙම හිතන්නේ නැද්ද? හිතනවා. පුළුවන් තරම් උපක්‍රම යොදන්නේ මොකටද? මේ ලෝකයාගෙන් හැංගිලා හොරකම් කරන්න උත්සාහයක ඉදෙනවා. ලෝකෙ කාටවත් පුරා හොරකම් කරන්න ක්‍රමයක් තියෙනවද? බුද්ධ දේශනාවක් තියෙන අංගුත්තර නිකායේ ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහණෙනි, මේ ලෝකෙ හැම කෙනෙක්ම තමන් කරන හැම දෙයක් ගැනම පරිපූර්ණ වශයෙන්ම දන්නේ තමන් කියන. එතකොට තමන්ගේ තමන් කරන දේවල්, තමන් කියන දේවල්, තමන් හිතන දේවල් සියල්ල දන්නේ තමන්ගේ හෘද සාක්ෂිය. හැම කෙනෙක්ගේම හෘද සාක්ෂිය ඒක ධර්ම තමන් කොහොමයි කොයි වගේ කෙනෙක්ද. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහන්නේ තමන් තමන් ගැන දන්නේ යම්සේද ඒ විදිහටම හිත දකින්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්න ඍදි බල සම්පන්න දෙවිවරුන් තමන් දිහා දකින්නවා කියලා. එතකොට කොච්චර හැංගිලා හොර වැඩ කරත් දෙවියන් මේක දකින්නේ නැද්ද? දකින්න. හිත දකින්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් දකින්නේ නැද්ද? දකින්න. එතකොට ඒක හැංගිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාටවත් පුරා වරකම් කරන්න බෑ ලෝකේ. ඒ තමන් කරන කියන දේවල් තමන්ගේ හිතේ තියෙනවා. තමන්ගේ හිත දරනවා වගේම දෙවියන් තමන් ගැන දරනවා. ඉතින් ඒ නිසා මොන විදිහට ගිහිල්ලා ඉල්ලීම් ඉල්ලුවත් වැරදි වැඩ කරලා දෙවියන් දකින්න. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා හොර මැර වැරදි වැඩ කරන කෙනා කයින් වචනින් මනසින් දුස්චරිතේ දෙන පවට බයක් ලැජ්ජාවක් නැති කෙනා සමාජයේ ඉස්සරහා උත්සාහ කරනවා මාව අඳුන ගන්න එපා,
මාව හඳුනා නොගැනීවා කියලා ලොකු උත්සාහයක දෙනවා. හැබැයි ඒක හරියට පොලිය එකතු වෙනවා වගේ කියන්නේ. තවත් පීඩනයක් එයාට. දැන් අපි ගමු දුස්සීල කෙනෙකුට විපත් පහක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සීල විපත්ති හැටි. පළවෙනි එක පෙන්නනවා දුස්සීල කෙනා දිත්ත ධම්ම වේදනිය වශයෙන් ආර්ථික අතින් පිරිහිනවා කියලා. දැන් බලන්න සුරාවට, සූදුවට, සල්ලාලකමට මේ බදුකම් වලට ඇබ්බැහි වුණාම හම්බ කරන දේ ඉතුරු වෙනවද? පිරිහිනවා. පිරිහිනුට වේගෙන් පිරිහිලා යනවා. පළවෙනි. දෙවැනි එක පෙන්නනවා සමාජ විශාල අපකීර්තියක් නින්දාවක් ලැබෙනවා. හරිද වැරදිද? ලැබෙනවා. කොයි තරම් හොඳට ඇදලා පැලඳලා හිටියත් කොයි තරම් වටිනා විදිහට යාන වාහන පරිහරණය කරත් සමහර වෙලාවට කොයි තරම් ඉහළින් ඉන්න උත්සාහ කරත් මිනිස්සු ඇවිල්ලා වික් කරන්නේ නැද්ද සමාජය? වික් කරනවා. මිනිස්සු නැති තැන හරි කතා වෙන මූණට කතා කරලා ආයේ මල්ලි අක්කී කියලා කතා කරාට මහත්තයා කියලා hina වුණාට ගියාට පස්සේ කියන්නේ නැද්ද? අසවලා මේ ජාතියේ මෙහෙම මිනිස්සෙක් වෙයි කියනවා කියලා කතා වෙනවා. එතකොට මේ දුස්සීල කෙනාට අපකීර්ති සමාජී පැතිරෙනවා. තුන්වෙනි එක තමයි කියන පිරිසක් ඉදිරියේ විසරදව ඉන්න පුළුවන්කමක් නැහැ. නිතර තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. කවුරු හරි පිරිසක් එකතු වුණාම නිතර හිතෙන්නේ මේ මං ගැන තමයි කතා වෙන්නේ. දැන් මේ මගේ වැරද්දක් තමයි මේ මේ කියන්නේ. දැන් මොකද මට තමයි hina වෙන්නේ. අන්න එහෙම නිතර තමන් ඉන්නේ සැකෙන්. මගේ දැන් වැරද්දක් එලිමේද කවුරු හරි මං ගැන කියයිද? මාව අඳුනගනීද? මෙවැනි විශාල සැකයක් දුස්සීල කෙනාට ඇති වෙනවා. ඒක දිත්ත ධර්ම වේදනිය තුන්වෙනි විපාකේ. හතරවෙනි එක තමයි මරණාසන්න වෙනකොට සිහි මුලාවේ. ඒකත් මේ ජීවිතයේ වෙන දෙයක්. පස්වෙනි එක මරණින් මත්තේ අපාගාමි වෙනවා. ඒක පස් පරලොවට. එතකොට විපාක පහෙන් හතරක්ම දිත්ත ධර්ම වේදනිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර දිලින්ද වෙලා ඉපදුනා වගේ තමයි හිරි ඔත්තප්ප නැතුව පවට ලැජ්ජාවයි බයයි නැතුව ඉපදීමම හිරි ඔත්තප්ප නැතිවීම දිලිඳු වීමක් හා සමාන. ඊළඟට එවැනි හිරි ඔත්තප්ප නැති කෙනා මොකද කරන්නේ? එවැනි ජීවිතයක් ගත කරන කෙනා කයෙන් වචනයෙන් මනසින් දුෂ්චරිතයේදීනවා. ඒක ණය ගන්නවා වගේ කියන. ඊට පස්සේ දුෂ්චරිතයේදීලා ඊට පස්සේ කල්පනා කරනවා මාව අඳුනගන්න එපා. මගේ වැරදි අහු වෙන්න එපා. මාව හොඳ මිනිහෙක් හැටියටම පිළිගනිත්වා. ඒකට එවැනි සිතුවිලි ඇති කරගෙන අර වැරදි වහන්න විශාල මානසික පීඩණයකින් මිනිස්සු ඉදිරියේ රඟපාන උත්සාහයකද. ඒක හරියට පොලිය එකතු වෙනවා වගේ කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙවැනි අයට සමාජයෙන් දැන් කයෙන් වචනේ මනසින් දුසිරිතේ දෙන අයව අඳුනගෙන මිනිස්සු චෝදනා කරනවා. මේක හොරේ. ගෙදරකටවත් වද්ද ගන්න සුදුසු නැති කෙනෙක්. කටහිරියොත් බොරු කියන. ඔය කියන ඒවා පිළිගන්න එපා. කොහොම කියන්නේ නැද්ද මිනිස්සු? කියනවා. ඒත් අපි මූණට කොච්චර හිනා වුණත් කතා කරත් කියනවා. ඒත් සමහර මූණටම කියනවා චෝදනා කර. ඒත් එහෙම වෙනකොට ඒක හරියට අර ණයකාරය පස්සෙන් පන්න ණය ඉල්ලනවා චෝදනා කරනවා හා සමානයි කියලා. වැරදි කරාට පස්සේ සමාජයෙන් නින්දා පහස විඳින්න සිද්ධ වෙනවා. ඒ චෝදනා හරියට ණය ඉල්ලන ණයකාරය ණය ඉල්ලන චෝදනා කරනවා හා සමානයි කියලා. ඒ විතරක් නෙමෙයි එයා හුදකලා තැනකට ගියත් ගහක් මුලකට ගියත් ශුන්‍යාගාරයකට හිස් තැනකට ගියත් එයාට හිතට වද දෙන අකුසල විතර්ක පහළ වෙනවා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මාතා පුත්ත බය කියලා සූත්‍ර දේශනාවක්. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම අන්ත අසරණ වෙන අවස්ථා හතරක් තියෙනවා. දැන් අපි ජීවත් වෙනලා ඉන්නකොට තමයි වැඟපත හයිය තියෙනකොට ඇවිදලා පැනලා යන්න දුවන්න පුළුවන්. මේ හයිය තියෙනකොට තමයි කෙරුම් ඔක්කොම තියෙන්නේ. ඒක අකුසලීට බයත් නැහැ. මැරෙන්න බය හිතෙන්නේ නැහැ. ඒක මැරෙන්න ලඟ වෙනකොට බයයි. වැරදි වැඩ කරනකොට බය නැහැ. කමක් නැහැ. මැරුණොත් මැරෙන්නේ කපාරයි ඉන්නේ. එහෙම තමයි කියන්නේ මරාගෙන මැරෙන්නේ.
මට්ටමින් තමයි කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙන ඔය මොන විදිහට පාවට ලැජ්ජා බය නැතුව කටයුතු කරත් අන්ත අසරණ වෙනව අවස්ථා හතරකදී. එකක් විපත්. බලන්න සුනාමි වගේ අනුතුරු ආපු වෙලාව විශාල විපත් ඉදිරි ස්වභාවික විපත් වගේ ඉදිරි අන්ත අසරණ වෙනවද නැද? අන්ත අසරණ. ජරා ලීඩ දුක් හැදිලා එක එක් තැන් වෙලා එක තැන මල මුට්ට කරගෙන දුක් විඳිනකොට අර කියපු කෙරුම ඔක්කොම ඉවරයි. චන්දිකන් ඉවරයි ඊට පස්සේ. අන්ත අසරණ. ඊළඟට ව්‍යාධි. වයසට ගියාට පස්සේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට කාත් කවුරුත් නැති වෙනකොට තමන්ගේ අතපය තමන්ට වාරු නැති වෙනකොට අසරණයිද නැද්ද? අන්ත අසරණ. ඊළඟ එක තමයි මරණ මංචකේ. හැම කෙනෙක්ම අසරණයි. මරණ මංචකයේ තුල මරණාසන්න වෙනකොට ඔය කරපු කියපු ඔක්කොම සිහි වෙනවා. එතකොට හිතට මතක් වෙනවා. මේවා කරා, මේ විදිහ හොරකම් කරා, මේ වගේ දේවල් කරා, මම මේ වගේ වැරදි වැඩ කරා, මේ වගේ ගිනි ගෙඩි දුන්නා නේද අනුන්ට, මේ වගේ වැරදි ජීවිත ගත කරා නේද, මගේ අතින් මේ වගේ විනාශ සිද්ධ වුණා නේද කියලා අන්න තමන්ගේ හිතට මතුවෙනකොට අන්ත අසරණ. එතකොට තමයි මැරෙන්න බය හිතේ. 17 වදින්නේ එතකොට තමයි. අනේ බුදු ඩොක්ටර් මට මැරෙන්න බෑ, මාව බීර පණින්නලා කියන. නමුත් ධර්මයේ දිනු කරපු කෙනාට පරලොව ගැන විශාල විශ්වාසයක් ඇති වෙනවා. මම නම් දැන් මැරුණා සුගති. අන්නේ විශ්වාසය ඇති වෙනකොටයි මැරෙන්න බය හිතෙන්නේ නැති බොහෝ දෙනෙක්. එතකොට මේ එවැනි විශ්වාසයක් ඇති වෙන්නේ අර සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරන අයට. තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම වැඩෙනකොට යාට තේරෙනවා මීට වඩා හොඳ උපතක් මට ලැබෙනවා. මම නම් දුක තියන්නේ නැහැ. අන්නේ විශ්වාසයත් එක්ක තමන්ට විශාල රැකවරණයක් ධර්මයෙන් තියෙනවා. මම නම් දුක තියන්නේ නැහැ. මං ඉපදුනත් මීට වඩා හොඳ තැනක උපදින්න ධර්මයේ කරා යන්න පුළුවන්. යහපත් තැන තමන් උපත කරා යන්නේ කියන විශ්වාසය ඇති වෙන්නේ අර ධර්මයේ දියුණු කරපු කෙනාට. එහෙම නැති කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යා ගහක් මුලක ඉඳගත්තා. ශුන්‍යාගාරයකට ගියා. තනි වුණත් එයාගේ හිතට අර විතර්ක පහළ වෙනවා මම මේ වගේ පව්කම් කරා නේද? අසරණ වෙනකොට හිතෙන්නේ ඔක්කොම. මම මේ වගේ වැරදි වැඩ කරා නේද? ඒක හරියට අර නායකහරිව පස්සෙන් පන්නනවා වගේ කියන. චෝදනා කරලා හරියන්නේ ඊට පස්සේ පස්සෙන් පන්නනවා. චෝදනා කරලත් ගෙවන්න නැති වුණොත් පස්සෙන් පන්නනවා. අන්නේ වගේ කියන තමන්ගේ හිතට මේවා එනකොට බීරෙන්න පුළුවන්කමක් නැහැ කියනවා. අන්ත අසරණ වෙනවා. කරපු වැරදි සිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ඉඳලා ණය ගෙවා ගන්නම බැරි වෙනකොට අන්තිමට වෙන්නේ හොරෙක් හැටියට හිරපත් කරන්න වෙනවා. දිනිඳු කෙනාට. අන්නේ වගේ හිරේ ගියා වගේ කියන මරණින් මත්තේ එයා නිරේට තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට තමයි කියන දුස්සීල කෙනා ඇදිලා යන්නේ. මේ කාරියට හිරේ වැටුන හා සමානයි. තුන් මෙන්න මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක්ගේ ජීවිතයේ තුල අකුසලයෙන් වළකින්න අවශ්‍ය මූලිකම කරුණු දෙකක්. මොකද්ද? හිරි උත්තම් පාවට ලැජ්ජාව තියෙනවනේ, පාවට බයක් තියෙනවනේ. මේ පාවට ලැජ්ජාවක් නැත්නම් පාවට බයක් නැත්නම් ඒක හරියට දිලිඳුකමක්, දුකක්. කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන, ඇස කරන ආසේ පිනවන්න උත්සාහ කරන සැප කැමති කෙනෙකුට දිලිඳු වෙලා ඉපදීනම දුකක්. ඒ වගේ කියනවා පාවට ලැජ්ජාවක් නැත්නම් බයක් නැත්නම් ඒක හරියට දිලිඳුකමක්. එතකොට කෝටිපතියෙකුට අපි කතා කරන විදිහට ලෞකික ජීවිතයේ පොහොසත්ම මිනිස්සෙකුට පවට ලැජ්ජාව බයි නැත්නම් ආර්ය විනී පොහොසතෙක්ද? එයා ආර්ය විනී දුප්පතෙක්, දිලින්දෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන එවැනි අය කිසිම ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ පව කරන්න. කයින් දුසිරිතේද, වචනෙන් දොසිරිතේ දෙනවා, මනසින් දොසිරිතේ දෙනවා. ඒක හරියට දිලින්දෙක් ණය ගත්තා හා සමානයි. ණය ගත්තට පස්සේ පොණියනවා. ඊට පස්සේ එතනින් එහාට දිගින් දිගට පීඩණයන්ට ලක්.
මේ වගේ තමයි දුසිරිතේ යෙදුනා කියන්නේ. ඊට පස්සේ යාට ඊළඟ පීඩනේනවා මාව අහු වෙන්න එපා. මාව අඳුන ගන්න එපා. මගේ වැරදි එළි වෙන්න එපා. අන්නේ හැංගීම ඇති වෙයි. දැන් බලන්න මම ඔබට බුදුරජාණන් වහන්සේ කාර්ය සිදුවීමක් පෙන්වලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් කිසිම ශික්ෂාපදයක් පනවලා තිබ්බේ නැහැ. ඒකට හේතුව ශික්ෂාපද පනවන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ ධර්මයේ ශ්‍රවණය කරා ධර්මයේ ශ්‍රවණය කළ මාර්ගඵලලාභීයයි රහතන් වහන්සේලා වැඩිපුර හිටියේ ඒ අය පැවිදි වීම සමහර ධර්ම අවබෝධයක් ඇතුව. අනිත් අය පමණ පැවිදි වෙච්ච ධර්මයේ දිනු කරපු අයගේ දිහා බලලා ධර්මයේ අවබෝධ කරගන්න අදහසින්ම සංවර ජීවිත ගත කරා. ඒ නිසා අවුරුදු 20ක් යනකම් ශික්ෂාපදයක් පනවලා තිබ්බේ නැහැ. අවුරුදු 20කට පස්සේ තමයි ඉස්සරලාම ශික්ෂාපදයක් පනවන්නේ හේතු. ඒකටත් හේතුනේ ඉතාමත්ම සංවේදී විදිහට වෙච්ච අසරණ වීම. ඉතාම පුහුසත් පවුලකින් සිටු පවුලක හිටපු තරුණෙක් විවාහ වෙලා ඉඳලා ටික කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා බිරිඳක් දාලා ඇවිල්ලා පැවිදි වුණා. පස්සේ පැවිදි වෙලා දැන් මෙයා බණ භාවනා කරගෙන ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ අතරතුර දැන් ගෙදරින් ඇවිල්ලා දැන් බලපෑම් කරනවා. ඔහොම ගිහිල්ලා හරියනවද දැන් මේ දීපල වස්තුවට මොකද වෙන්නේ? අඩු ගානේ ළමෙක්වත් නැහැ. දැන් අම්මා තාත්තලම තමයි ඉන්නේ කල්දර කරලා. දරුවෙක්වත් හිටියා නම් ඒ ළමයට හරි මේ වයිති වෙනවා. දැන් මේ විවාහ වෙලා ඉවරලා එහෙම ගිහිල්ලා ඉතින් දැන් සැරින් සැරේ ඇවිල්ලා බලපෑම් කරනවා. සිවුරු අරලා ඉන්න කියනවා ගෙදර. මේවා පාලනය කරන්න කෙනෙක් නැහැ. දැන් මේ වගේ කල්දර ආවා. ඊට පස්සේ මේ වික්ෂුව කැමති වුණේ එහෙම නැහැ සිවුරු ඇරලා ආයෙමත් අර ගිහි ජීවිතයට යන්න. කොයිතරම් දෙමව්පියන්ගේ බිරිඳගේ බලපෑම ආවා. අන්තිමට දෙමව්පියෝ කල්පනා කරා හරි දැන් සිවුරු ඇරලා ඉන්න බෑ කියලා. ඊට පස්සේ දෙමව්පියෝ ගිහිල්ලා යෝජනාවක් කරා. ඒ පැවිදි වෙලා හිටපු තැනට ගිහිව එහෙමනම් දරුවෙක් හරි ලබා දෙන්න කියලා. ඊට පස්සේ ওই පැවිදිල ඕන දිහාට වෙලා ඉන්නේ. ඒ ළමයා හරි ඉන්නවනේ මේ දීපල පක්තු ආරක්ෂා කරගෙන. දැන් මේ භික්ෂුවට කරන්නම දෙයක් නැති තැන අර තමන්ගේම දෙමව්පියන්ගේ ඉල්ලීමට එකතු වුණා. ඊට පස්සේ මේ දෙමව්පියම තමයි තමන්ගේ විවාහ බිරිඳ අරගෙන ආවේ. එදා මේ භික්ෂුව වනාන්තරයක ඒ භාවනා කරගෙන හිටපු කුටියට තමයි මේ තමන්ගේ මම්මා තමන්ගේ බිරිඳව අරගෙන ආවේ. ඒ සිදුවීම එදා කවුරුත් දන්නේ නැහැ. ඒ සිදුවීම දන්නේ ඒ භික්ෂුවයි ඒ බිරිඳයි තමන්ගේ අම්මා තාත්තයි. ඒ දෙන්නගේ පෙළඹවීමට මේකට කැමතිලු. පස්සේ බිරිඳයි අරගෙන ආවා. එදා ඒ සිදුවීම සිද්ධ වෙනවත් සමගම කවුරු නොදැනගෙන හිටියත් ඒ වනාන්තරයේම හිටපු බෝමාට දෙවිවරු විලාප දෙන්න පටන් ගත්ත බුද්ධ ශාසනය අපිරිසිදු වුණා. බුද්ධ ශාසනය අපිරිසිදු වුණා කියලා විලාප දීලා දෙවිවරු ഘോഷා කරා. ඒ බුරුමාට දෙවියන්ගේ ഘോഷාවට චාතුම් මහරජික දෙවිවරු ഘോഷා කරන්න පටන් ගත්තා. බුද්ධ ශාසනය අපිරිසිදු වුණා කියලා. ඒ විදිහට එකින් එකට යාම තුසිත නිම්මාණ්ඩති මේ විදිහට අකමිතා බඹලව දක්වාම මේ ഘോഷාව පැතිරිලා ගියා. එතකොට කාටවත් හොරෙන් කැලේකට වෙලා වැරදි වැඩක් කරත් දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක අකලිතා බඹලෝ දක්වාම පැතිරලා ගියේ නැද්ද මේ රහස? පැතිරලා ගියා. එතකොට හැංගිලා හොරෙන් කවදාවත් රහසි කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට මේ පණවිඩ යාවේ ඉස්සෙල්ලාම දෙවිවරුන්ගේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනය අපිරිසිදු වුණා, මෙවැනි සිදුවීමක් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිදුවීම දැන් කැරකිලා එනවා. ඒ ප්‍රශ්නේ උන්වහන්සේකට උන්වහන්සේ නිහඬව හිටියා. හැබැයි මේ ඒ වෙනකොට ශික්ෂාපදයක් පනවලා නැහැ. එහෙනම් බ්‍රහ්මචර්යාව ගැන ශික්ෂාවක් පනවලා තිබ්බේ නැහැ. හැබැයි මේ වික්ෂුවට එතනින් පස්සේ ලොකු පීඩනයක් ඇති වුණා. මෙහිම ශික්ෂාවක් තිබ්බේ නැති වුණත් මේක නොකළ යුතු දෙයක්. මේ ගිහියන් කරන දෙයක් නේද මම පිළිගන්නේ. මේක විශාල වැරැද්දක් නේද කියලා තමන්ගේම හිත තමන්ට ලොකු චෝදනාවක් කියලා කරලා දැන් දානි වළඳන්න බෑ.
දැන් ශරීරෙ හිම කෙට්ටු වෙලා ඇදිලා භාවනා කරගන්න බැයි විශාල පීඩනයකට පත් වෙනවා. ඒ වෙලාවේ තමන්ට හිතවත් ස්වාමීන් වහන්සේලා අහනවා මොකද දැන් මේ වගේ භාවනා කරන්නේ දානේ වළඳන්නේ පිට පාතේ යන්නේ නැහැ මොකද්ද පීඩනේ මොකද්ද ප්‍රශ්නේ? ඒ වෙලාවේ කියා හිටියා මෙන්න මෙවැනි දෙයක් සිද්ධ වුණා මගේ අතින් ඒක මට ලොකු පීඩනයක් බවට පත් වුණා කියලා. අන්නේදා මේ භික්ෂුන් වහන්සේලා ගරහ කරලා ගිහින් කිය බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේතුමා මහස අන්න රසවල් භික්ෂුව අතින් මෙවැනි කාමභෝගී ගිහියන් අතින් සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙනවා. ඉන් කිව්වා බුදුරජාණන් වහන්සේ කරගෙන ඉන්නේ කිනාට පස්සේ උන්වහන්සේ මේ සිදුවීම අහලා ගරහ කරලා අන්න එදා තමයි බ්‍රහ්මචර්යාව පිළිබඳ ශික්ෂාපදේ පැනෙන්නේ. එතකොට බලන්න මේ සිදුවීම දිහා බලපුවාම තේරෙනවා කොයිතරම් කෙනෙක් ලෝකෙටම හොරෙන් හැංගිලා වැරදි වැඩක් කරන්න උත්සාහ කරත් ඒවා දකින්න ඉන්න ලෝකෙ. එතකොට බෝමාට දෙවියන්ගේ ඉඳන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම ඒ සිදුවීම ඒ වැරදි ක්‍රියාව තුළ ඒ සියල්ල දෙවියන් දැනගත්ත ඒ ගෝසා පැතිරිලා ගිය. අන්නේ නිසා තමන් කොයි වගේ කෙනෙක්ද කියන එක මේ ලෝකෙ දෙවියන් තමන් ගැන දන්නවා. ඒ නිසා නිතර වැරද්දක් කරන්න හිත යොමු වෙනකොට කයෙන් හෝ වචනයෙන් හෝ මනසින් හෝ තමන්ට අකුසලයක් හිතට ඇවිල්ලා ඒ අකුසලයක යෙදෙන්න එක්කෝ අකුසලයක් වචනයෙන් හරි තමන් වැරදි ක්‍රියාවක පෙළඹෙන්න හිතෙනකොට නිතර සිහි කරන්න. මම මේ වැරදි වැඩේ කරොත් මේක දෙවියන් බලාගෙන ඉන්නේ කියන එක හිතන්න. අන්න එතකොට තමන්ට ලොකු බයක් ඇති වෙනවා. පවට ලැජ්ජාව බය ඇති කරගන්න තියෙන්නේ අන්නේ වැනික් දේවල් ඔස්සේ. ඊළඟට කර්මය ගැන හිතන්නේ මේක විපාකයක් මා කරා එනවා. බුදුරජාණන් වහන්සේ නිතර පෙන්නවා නිතර හිතන්න කියන කම්මස්සකා සත්තා. මේ ලෝකෙ සියලුම සත්‍යයන් කර්මය දායාද කරගත්ත පිරිස කම්ම දායාදෝ. කම්ම පරිසරණ කර්මය තමයි පිරිසර. කර්මය තමයි උප්පත්ති. කම්ම බන්දු කර්මය ඥාතිය. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. යම් කර්මයක් කළොත් ඒක තමයි තමන්ගේ දායාදී දෑවැද්ද හැටියට ලැබෙන්නේ. අන්නේ නිසා අකුසලයක් හිතට එනකොටම කර්මය ගැන හිතන්න. මේක විපාකේ මං කරා එනවා. දෙවියන් බලාගෙන ඉන්නේ. අන්නේ විදිහට ධර්මයේ තුලින් තමන්ට හිතන්න පුළුවන් නම් බොහෝ දුරට තමන්ට සංවර වෙන්න පුළුවන්. එතකොට ඔන්න හිරියොතක් නැතිවීමම දිනිඳුකමක්. හිරියොතක් නැතිවීම නිසා කයෙන් වචනෙන් මනසෙන් අකුසල කිරීම ණය ගත්තා සමානයි කියන්නේ. ඊළඟට යා අකුසල් කරාට පස්සේ මාව වැරදිකාරයෙක් හැටියට අඳුනගන්න එපා කියලා ලොකු උත්සාහයක දෙනවා වැරද්ද හංගගත්. ඒක හරියට පොඩි එකතු වෙනවා හා සමානයි කියන්නේ. ඊළඟට කොයිතරම් වැරද්ද හංගගන්න උත්සාහ කරත් ඒව ඉදි වෙනවා. අහු වෙනවා. මොකද එක වැරද්දක් කරලා එකපාරින් අතර වෙන්නේ ආයෙ ආයෙමත් වැරද්දට පෙළඹෙනවා. අහු වුණාට පස්සේ චෝදනා ලබනවා මේ කකුරේ බොරුකාරයෙක් සල්ලාලේ ඉදරකටවත් අද්ද ගන්න සුදුසු නැති මිනිස්සු කී විදිහට සමාජයේ චෝදනා කරනවා. දුස්සීලකම පැතිරිලා යනවා. ඒ චෝදනා හරියට අර ණය ගත්තට පස්සේ ණයකාරය පස්සෙන් පන්නලා ණය ඉල්ලනවා වගේ. ඒ අයගෙන් එන චෝදනා වගේ කියන්නේ. ඒකත් ගෙවන්න බැරි වෙනකොට ණයකාරය මොකද කරන්නේ? තමන්ගේ දේපළ වස්තුව මේ ඕගස්තිය පේවයව සින්න කරගන්න උත්සාහයකේ දෙනවා. අන්තිමට හැංගෙන්න තැන් හොයන්න වෙනවා. ඒ වගේ තමයි කියනවා නිදහස් තැනකට ගියාට පස්සේ ගහක් යටට ගියාට පස්සේ උදකලාව ඉන්න උත්සාහ කරනකොට හික්ක අසනීප වුණාම එක්තැන් වුණාම මරණ මංචකේ තමන්ට තමන් කරපු දේවල් සිහි වෙනවා. මම මේ වගේ වැරදි වැඩ කරා නේද, මේ වගේ පව්කම් කරා නේද, මේ වගේ නොපනත්කම් කරා නේද. ඒවා ඔක්කොම හිතට ගලාගෙන චිත්තපටි පේනා වගේ පේනවා තමන් කරපු වැරදි දේවල්. ඒක බුදුරජාණන් වහන්සේ පිළිනව ණයකාරය පස්සෙන් පන්න පන්න හිංසා කරන්න පෙළඹෙනා වගේ කියලා. අන්තිමට එහෙමත් ගෙවා ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අහු වුණාට පස්සේ හිරේ යන්න සිද්ධ වෙනවා. කොරෙක් හැටියට හිරපත් කන්න දඩුවම් විලින සිද්ධ වෙනවා. ඒක හරියට මරණින් මත්තේ කයෙන් වචනෙන් මනසින් අකුසල් කරපු කෙනා අපාගාමී වෙලා අපාය දුක් විඳිනවා සමානයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් මොකද මේ දේශනාවේ නම? ඉන සූත්‍රය. ණය ගැනීම දිනින්දේ ණය ගැනීම ගැන වදාළ දෙසුම. එතකොට දිනින්දු පුද්ගලයෙක් ණය ගත්තට පස්සේ ඒ පුද්ගලයාට සිද්ධ වෙන ඉරණම චෝදනා
මානසික ඇතිවන පීඩනේ අන්තිමට ණය ගලා ගන්න බැරිම හිනපත් කෑම දක්වාම සිද්ධ වෙන පීඩනේ කෙනෙක් පවට ලැජ්ජාවක් බයක් නැතිව කටයුතු කිරීම නිසා දුසිරිතේ දීම නිසා යාව අපායගාමී වීම දක්වාම සිද්ධ වෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ණය ගැනීමට ගල්පලා විස්තර කරපු දේශනාව. මේ දේශනාව තුළින් අපේ ජීවිතයට අපිට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා හැම දිනෙකම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ජීවිතය තුළ මම දැඩි උත්සාහයකින් වීදිකින් යුක්තව පවට ලැජ්ජාව බය කියන දෙක දැඩිව ඇති කරගෙන කයින් වෙන සියලු වැරදි වලින් මිදලා වචනින් බොරුවක් කියලමත් පරුස වචනයක් අඩුම තරමින් හිස් වචනයක්වත් නොකිය මනස තුලින් අනුංග දේවල් වලට ආසා කිරීම ඒ වගේම ද්වේෂී මේවා සියල්ල නැති කරගෙන මෛත්‍රී සහගත සිතුවිලිම මනසේ ඇති කරගෙන නිතර ධර්ම මානසිකාරය යෙදෙමින් මමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පිටින්තුනි අද දවසේ අංගුත්තර නිකායට ආйти අංගුත්තර නිකායේ 4 වෙනි කොටසට ආйти දේශනාවක් තමයි අපි ශ්‍රවණය කරේ. මේ ධර්ම ශ්‍රවණී තුලින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශිසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා. ඒ වගේම අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප සෑම සෙනෙක් නමින්ම මිය පරලෝකී ඔබ සෑම සියලු දෙනෙක් නමින්ම මිය පරලෝකී යන්තා ඥාති පිරිසක් වෙත්නම් ඒ අය මේ පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවනම් මේ තුනුරුවන් වන්දනා කිරීමෙන් ගිලන් ප්‍රසාදී බුද්ධ පූජාවන් පැවැත්වීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකී ඥාතීන් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. ඒ ඥාතීන්ද වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටමත් අප හැම කෙනෙකුටමත් මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුර වේවා. තුරුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණී සැලසේවා. හැම දිනෙකටම ගන්න හිනන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුරුරුවන්ගේ ආරක්ෂාව රැකවරණී සැලසේවා. සද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. විවාදන සීලිස් නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.